අපි දන්නවා ලබන අවුරුද්ද වෙනකොට වතුකරේ ලයින් කාමරයට අවුරුදු 200ක් පිරෙනවා. එතකොට අද වෙනකොට වත්තේ වැඩ කරන්න හම්බ වෙන්නේත් ඉතාමත් සුළු පිරිසකට. දෛනික වැටුප රුපියල් 1000 කරනවා කිව්වට බොහෝ වතු සමාගම්වල ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට 500 2900 කරාට 2600යි අතට හම්බ වෙන්නේ. 3500 4500 කරාට 4100යි අතට හම්බ වෙන්නේ. මේක දිනකට බැලුවොත් එහෙම 1500 හම්බ වෙන කෙනාට දිනකට රුපියල් 63යි වැටෙන්නේ. 2500 කෙනාට දිනකට 86යි වැටෙන්නේ. 3500 4100ට වැඩි කරාට 136යි දිනකට වැටෙන්නේ. මම දැන් අර ඉස්සෙල්ලා කිව්ව බඩුමිලත් එක්ක හතර දෙනෙක් ඉන්න පවුලක් ඔබතුමා හිතන්න හාල් කිලෝ දෙකක් අනිවාර්යෙන් ඕනේ රුපියල් 440ක් ඕනේ නාඩු ගත්තොත් 220 ගානේ. පොල් ගෙඩි දෙකක් ගියොත් 140ක් ඕනේ. පරිප්පු කිලෝ එකක් ඕනේ තුන් වේලම පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි කන්නේ කියලා විතරක් හිතලා රුපියල් 440ක් ඕනේ. බිත්තර හතරක් ගත්තොත් දැන් මන්දපෝෂණයේ හින්දා ප්‍රෝටීන් වැඩි කරගන්න බිත්තර හතරක් දැම්මොත් රුපියල් 200ක් ඕනේ ගෙදෙට්ට. එතකොට 1220ක් ඕනේ දවසකට තුන් වේල පරිප්පුයි බතුයි පොල් සම්බෝලයි බිත්තරයක් කන්න. ඒකට ලුණු අමු මිරිස් 3-5 ටික තව රුපියල් 300ක් දැම්මොත් 1520ක් ඕනේ. මම ඔබතුමාගෙන් අහන්නේ එක වේලක් නෑ තුන් වේල අර කියන ටික විතරක් කන්න. දැන් ඔබතුමා දන්නවා සමෘද්ධි ව්‍යාපාරය මිනිස්සු සමෘද්ධිමත් වෙලා කියලා ඔබතුමා පිළිගන්නවා කියලා මං හිතන්නේ නෑ. දැන් අවුරුදු 27ක් දැන් එහා පැත්තේ ඉන්නවා නිර්මාතෘතුමත් අවුරුදු 27ක් සමෘද්ධිය ගන්නවා. නමුත් සමෘද්ධිමත් වෙච්ච පවුලක් අපිට දකින්න නැහැ. මේක හුදෙක්ම දේශපාලන ව්‍යාපාරයක් විතරයි ගරු ඇමෙතුමා. අතරම මිනිස්සු වහල්ලු කරපු කොන්ද බිඳලා අර සමාජ අර මේ සුබසාධන යැපුම් මානසිකත්වයක් හදපු ව්‍යාපාරයක් විතරයි කියලා මම ඔබතුමාට මේ වෙලේ කියනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ ප්‍රශ්නය දැන් ඔබතුමා විශේෂභාර ඇමෙතුමා හැටියට මේ කරුණු සැලකිල්ලට අරගෙන දැන් ඔබතුමා විශ්වාස කරන් දැන් 118ක් අපේ රටේ සමෘද්ධිය ගන්නවා පවුල් 118ක් පවුල්. එතකොට 3500 4100 ගානේ දැන් අවුරුදු 27ක් මේ රටේ පවුල් වලට ගෙවලා තියෙනවා. නමුත් සමෘද්ධිමත් වෙච්ච කෙනෙකුත් නැහැ. ඔබතුමා ඇමෙතුමා හැටියට මේ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්නට ඔබතුමාගේ තියෙන වැඩපිළිවෙල මොකද්ද? සැබෑ ලෙස වතුකරේ පමණක් නෙවෙයි ඉන් පරිබාහිර සමාජයේත් සැබෑ ලෙස සමෘද්ධිමත් නැත්නම් සමාජ සුබසාධනයක් අවශ්‍ය වෙච්ච පිරිසට ඔබතුමා විශේෂභාර ඇමෙතුමා හැටියට කරන්න යන වැඩපිළිවෙල මොකද්ද මේක නිවැරදි කරගනිමින්? ඔබතුමිය කියපු කාරණේ හරියටම හරි. දැන් අපි ගත්තොත් සමෘද්ධි ව්‍යාපාරය අරමුණ තමයි කිව්වා ගම සමාජ සයිබල ගැන්වීම. මේ දෙන මුදල් සංඛ්‍යාවෙන් ඒ ඔය කියන දේවල් කොයි කාලෙකවත් තමන්ගේ ප්‍රශ්න විසඳගන්න බෑ. එතකොට අපි දීර්ඝ කාලයක් සියලුම දේශපාලන පක්ෂ මේ කටයුත්ත කරනකොට දුප්පත්කම් අඩුවීමක් සිද්ධ වුණා 1995 සිට. නමුත් සමෘද්ධි ප්‍රතිලාභ බෙදා දීම එන්නෙන් වැඩි වුණා. දුප්පත්කම කියන එක අඩුවීමක් සිද්ධ වුණා. නමුත් සමෘද්ධි ප්‍රතිලාභ බෙදා දීම වැඩි වුණා. අද වෙනකොට 118කට පවුල්වලට සමෘද්ධි ප්‍රතිලාභය ලබා දෙනවා. නමුත් ඒකට සමාන්තරවම සමෘද්ධි ව්‍යාපාරය තුළ බැංකු 1038ක් නිර්මාණය වුණා. ඒ වගේ ව්‍යවසායකයන්ට මුදල් ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන උපකරණ යන්ත්‍ර සූත්‍ර ලබා දීම සිද්ධ වෙනවා. නමුත් ඒත් සමෘද්ධි ලාභී පවුල් අර කිව්වාගේ 118ක් ඉන්නවා. මේ 118 තුළ සමෘද්ධිය ලැබිය යුතු ඇත. ඒ කියන්නේ කර කියා ගන්න දෙයක් නැති අය වගේම යම්කිසි හැකියාවක් තියෙනත් ඉන්නවයි කියලා දෝෂ ආරෝපණයක් සමාජයේ තියෙන එක ඇත්ත. ඒක නිසා තමයි සමාජ සුබසාධන මණ්ඩලය එක පැත්තකින් එන්නේ සුදුසු කර කියා ගන්න දෙයක් නැති වකෝඩි රෝගීන් ඇතුළු විවිධ රෝගාබාද සහ විවිධාකාර ප්‍රශ්න තියෙන අයට ආර්ථික ප්‍රශ්න තියෙන මේ සමුදු සහනාධාරය දෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ පැහැදිලි සැලැස්මක් තියෙනවා මේ සමෘද්ධිය කියන එක හැමදාම රුපියල් 3000ක් 4000ක් 2000ක් ගන්න එකක් නෙමෙයි සැබෑ ලෙසම සයිබල ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන සකස් කරන යනුව අපි ඊයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්
matu kumati patangata japan bahasa wede serana iba gai kara manusia nana kara metuma ki purna sahayo gai labino apida ape amatiansyat eka badu samurdi labi paululing laksyat tora gana japan bahasa saha anikut puhunu ala badila widesha rakia sahayo mukara eka eka iba gai matamai me samurdi bengku padatiat iba gai me rata puram iba gai me ketulatina wes Saubagya nishpadana gamman api patang arantino. Api amatya anshya tuli samurdhege neme saubagya nishpadana gamman vyapute venam patang arantino. Eke samurdh nishpadana gamman pansiya panahak arambagala dine pansiya panahak dula sampradayiko me ratapurama nishpadana vyapute liyadenaya elolu nishpadana venna puluang, karawala venna puluang, gotukala venna puluang, emanata venat karmanta serappu sapattu venna puluang, pandure dina serappu gammane. E silum pansiya panahakata shaktiya laba dina sampradayika karmanta shaktiya laba dili vella. Egalo saibala gannima sandaha katitu karana api idiriyedi thiyena pratipadana anuwa 550000 dakwa wedi karanna katitu karana. E wagema thamai samurdhiya haraha thiyena ape samurdhi nishpadana gammana. E samurdhi nishpadana gammana harahat kiri nishpadanaya e wage dewal pulul karala pulul mattamen kriyaatmaka karana awashya karana katitu karana. Idi api danna attha washayenma hari obathumiye kiyana kari sieluma deshapalana paksha sieluma rajayan samurdhi vyapare tuladi me prati me Samurdhi sahana dari dinaik. Samurdhi sahana dari dinaik. Silum deshapalana paksha kara. Obathumilaka paksha nut kara. Ape paksha nut kara. Me kramaya wenas karala alut ratakata yanna. Alut kramayakata yanna. Samurdhiya patang ganne sadbhavayakin yuktha patang aragena sahana weda kotasak kiyala duppatkama adu una pahediliwama. Namuth eka thula vyavasayaka rajya sakas karagenima sandaha awashya karana pravesha api dantamath thiyala tiyenne. E dige yanna apita awashya karana sahayaka awashyai. Silu dinagema. Hari, bawa misteri. Garu emet tu mani, deng obat tu ma kuat. Me samudhi vyapare yatule ho dupat kama adu enway kila ape rata deng adu ada ya mla abi rata khati atat. Nam kerla iverai, prakash kerla iverai. Oya kia na khati ata. Me oh kabinet ke pilgata. Me wena kotam rata paul waling tu neng ekak samudhi ganwa. Deng me aluting kabinet ke edi tirane kiri manua. Lankawa inna sieluma paul walata adu adayam labi kiyala denna wena dawasa wediya athaka wenne neha. Ada obathuma kiyuwa vyavasayakayanda dewal bedala denawai kiyala mama dannawa eka athuleth wenne deshapalane api gangwala inna hemoma dannawa. Enisa mama obathumata kiyenawa ewa niweradi karanna visheshayenma me rate ආධාර දෙන්න ඕනේ සමාජ සුබසාධනයේ වෙන්න ඕනේ කොටසක් තියෙනවා ආබාධිත කොටසක් ඉන්නවා වැඩි හිටි කොටසක් ඉන්නවා ජීවත් වෙන්න විදිහක් නැති ඒ අය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ සැබෑ ලෙස සමෘද්ධිය ලබා දෙන්න ඕනේ නැත්නම් සමාජ සුබසාධනයේ දෙන්න ඕනේ අය තෝරා ගන්න අලුත් නිර්ණායක හොයා ගන්න ඔය පරණ දේශපාලන අධිකාරියෙන් හෝ ඒයින් පත්වීම් ලැබපු අයගෙන් දෙන විතරක් නිර්ණායක ගන්නේ නැතුව විශේෂ වූ විද්‍යාත්මක වූ නිර්ණායක හොයාගෙන අලුත් අඩු ආදායම් ලාභීන් තෝරා ගන්න කියන යෝජනාව කරන ගමන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම චමින්ද විල්සිරි විජේසිරි මන්ත්‍රීතුමාට දෙනවා. ඒක කතානායකතුමා දැන් අමුතුමා දීපු උත්තරේ තියෙනවා මේකේ ඇත්ත தත්ත්වේ. ඔබ කියනවා නුවර එළියේ ඉන්නවා 53000ක් ගින් 16000ක් දමිළ ජනතාව. ගාල් ඉන්නවා 69000ක් Kek das tispahak mana liagat widya samahada yahar bena dan balana nuwara anuhai dai baduli hatta pandai rata bura eklaksi siek dai garu katana ya ketuma be pilotura beluama me adala amati waru me amati anse niojene karna kale amati wura ke disike samurti labi nwedi me kame dupat kama me nati beri kama kanne be nati kama anu tora neka kme mei මේ උත්තරේම තියෙනවා මේකේ සංගවිච්ච වැඩේ මේක පක්ෂ දෙපක්ෂම කියන්නේ නැති. ඒසා කරු හැමතුම ඔබතුමා වියතෙක් නේ. වියත්මකෙන් ආපු පුද්ගලයෙක් නේ. ඒසා ඇත්ත වරප්‍රසාද කතා කරන්නට ඕනේ. අපි ඇත්ත වරප්‍රසාදේ තමයි කරු හැමතුම හොරකම වංචාව වලක්වා ගනිමින් මේ ඔබතුමාලා අපි පත්විච්ච මහජනතාවට වැඩ කරමු. ඒසා අපි හොරකම වලක්වන සමහර දේවල් එලිදක්වවට පස්සේ ඒක අපේ වරප්‍රසාදයක් වීම හරි වැරදි සහගතයි. ඒක තමයි අහන්නේ විවත් ඇමතිවරයාගෙන් මෙතන තියෙනවා උත්තරේ. එනිසා ඔබතුමාත් දැන් 20 ලක්ෂයක් හොයන වෙලාවේ. හැබැයි මම කියනවා මේ 20 ලක්ෂය දීම සඳහා යම් සූදානමක් තියෙන්නේ ඔබ නියෝජනය කරන හෝ තවත් ඇමතිවරයන් නියෝජනය කරන තැන නම් මේකම තමයි වෙන්නේ ගරු කතානායකතුමනි. එනිසා පැහැදිලි වෙන්නේ මේ වචිනේ පරිසමාර්ථ අර්ථයෙන් සමෘද්ධිමත් වෙන්නේ නැති හේතුව මෙන්න මේ කියන නිර්ණායකෙන් ඔබට ගිය
තමන්ගේ ඡන්ද තමන්ගේ මනාප තමන්ගේ හිතවතුන් මිත්‍රයන් මත මේ සමෘද්ධිය ලබා දෙනවා කියන කාර්යය මම උත්තරෙත් එකම ඔබතුමාට අනාවරණය කරලා දීලා තියෙනවා. ඒසකරු ඇමතුමා ඔබතුමාට ප්‍රයෝජනා කරනවා දැන් ඉන්න සමුදුලාගෙන් 18 ලක්ෂයක් නම් අවුරුදු 5 අවුරුදු 2ක් ගන්න අවුරුදු 2ක් කරන් 5000 ගන්න ඒ 5000 සමෘද්ධිමත් කරලා. ඔබතුමා කියනවාද ඔය ආයතන දෙනවා හදනවා ඒ වැඩක් නැහැ. අපි නිසි ඒ ව්‍යාපාර හැදුවට ඒවට නිෂ්පාදන අලවි කරගන්න වෙළඳ බලක් හදලා නැහැ. මෙන්න මේ කියන ගැටේ අනිත් එක අපි දෙන බඩු කාන්න එකම ග්‍රාමසේවක වසමර දෙනවා මිනිස් මෝල් දෙක දෙන්නම අඹරනවා. හැබැයි දෙන්නම අඹරන එක විකුණ ගන්න දෙනක් නැහැ. මෙන්න මේ කියන කාරණේ තමයි තියෙන්නේ. ඉතින් පැහැදිලිව ඔබතුමාට යෝජනා කරන්නේ අවුරුද්දකට දෙකකට තෝරගන්න දැන් ඉන්න පිරිසගේ සමෘද්ධිමත් කරන වැඩපිළිවෙල. ඔවුන් සමෘද්ධිමත් කරලා ඔවුන් සමෘද්ධිමත් වීම තුළ තවත් කාණ්ඩයක් ඔවුන්ගේ වැටුප් ලබන ඔවුන්ගේ ලාභ ලබන පිරිසක් බවට පරිවර්තනය. මෙන්න මේක තමයි සමය සමෘද්ධිමත් කරන වැඩපිළිවෙල තියෙන්නේ. එසේ යන වැඩපිළිවෙලක් යෝජනා වෙලා තියෙනවා. එහෙම නැත්නම් මම කියන දේ ක්‍රියාත්මක කරගෙන ඔබ සමාල සූදානම්. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ යෝජනාව හොඳයි. නමුත් අර අපේ මන්ත්‍රීතුමිය කිව්වා දැන් ආර්ථික අර්බුදයක් ඇවිල්ලා තිනවා ආර්ථික වශයෙන් දිලිඳුකම අඩු වුණයි කියන එක පිළිගන්න බැහැයි කියලා. මේ ආර්ථික අර්බුදය ඇතුනේ ෂණික ප්‍රතිඵලයක් විදියට. ෂණික සිද්ධිදාමයක ලෝකයේ සහ ලංකාවේ ඇතුණු සිද්ධිදාමයක ප්‍රතිඵලයක් විදියට තමයි ආර්ථික අර්බුදය ඇතුණයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. නමුත් 1995 සිට 2020 දක්වා 2020 දක්වා වෙනකොට ක්‍රමිකව ආදායම් තත්ත්වයේ මැදි ආදායම් තත්ත්වයකට ආවයි කියන එක මේ රටේ සමෘද්ධියේ හිඳ විතරක් නෙමෙයි සමස්ත සංවර්ධන ක්‍රියාදාමය තුළ වෙනසක් ඇතුණයි කියන එක දත්ත විශ්ලේෂණය කරන හැමෝම දන්නවා. ඔබතුමියක් ගුරුවරියක් ඒක නිසා දත්ත විශ්ලේෂණය කළ බලන්න 1995 සිට 2020 දක්වා ආර්ථිකයේ සහ ආදායම් තත්ත්වවල වෙනසක් වුණාද නැද්ද කියන එක දත්ත විශ්ලේෂණය කරොත් පැහැදිලිවම පේන්න තියෙනවා. දුගීකම දුප්පත්කම අඩු නැයි කියන එක මේ ආර්ථික අර්බුදයේ කියන ෂණික ඇති වෙච්ච දෙයක්. ඒකට අපි විසඳුම් හොයනවා. විසඳුම් හොයාගෙන යනවා නව රජයෙන් ඒකට ක්‍රමානුකූල වැඩ කටයුතු කරගෙන යනවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. ඒ වගේම තමයි සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය තේරීම දේශපාලන පක්ෂ ගත්තොත් එහෙම කියන්න දෙයක් නැහැ. ඔබතුමා නියෝජනය කරන පක්ෂෙත් ඔබතුමා නියෝජනය කරපු පක්ෂෙත් ඒ වගේම අපි නියෝජනය කරන පක්ෂෙත් මේක දේශපාලනේ පාවිච්චි කරා. ඒක නැහැ කියලා කියන්න බෑ. නමුත් මහා පරිමාණයෙන් මේක දේශපාලනට පාවිච්චි කරේ නැහැ. සම් කිසි පිරිසක් නුසුසු අය ඉන්නවා. නමුත් බහුතරයක් ඉන්නේ බහුතරේ ප්‍රමාණයක් සුදුසුයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. නමුත් මෙවර සමාජ සුභසාධන මණ්ඩලය මගින් ස්වාධීනව මගේ අමාත්‍යංශය යටතේ නෙමෙයි මුදල් අමාත්‍යංශය යටතේ වෙන මණ්ඩලයක් තියෙනවා. වෙනම ඇප්ලිකේෂන් දීලා තියෙනවා. ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ ඒක පරීක්ෂණය කරන්නේ ස්වාධීනව. දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි. දේශපාලන මැදිහත්වීමක් නැහැ මෙවර. ඒ තෝරලිවල ලකුණු දීමේ ක්‍රමයක් තියෙනවා ගැසට් කරලා. ඒ විදිහට තමයි ලකුණු දෙන්න පුළුවන්. අවසානයේ ගැසට් කරපු ලකුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිත්තිආර ඉස්කෝලේ ලකුණු දෙනවා වගේම දානවා. ඒ ලකුණු වැරදි නම් ඕන කෙනෙකුට පුළුවන් පැමිණිලි කරන්න. පැමිණිලි කරාට පස්සේ පැමිණිලි මණ්ඩලයක් පත් කරනවා. පැමිණිලි මණ්ඩලයට ස්වේච්ඡා සංවිධාන වලට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙලා මණ්ඩලය මගින් නැවතත් පැමිණිලි පිළිබඳ පරීක්ෂා කරලා අවසානයේදී තෝරගන්නවා. තෝරගත්තල කට් ඔෆ් මාක් එකක් දෙනවා අදාළ දිස්ත්‍රික්කයට. ඒ කට් ඔෆ් මාක් එකට උඩින් ඉන්න අයට තමයි සමෘද්ධිය ලැබෙන්නේ. අනිත් අයට ව්‍යවසායකත්වය අර කිව්වා වගේ ලබා දෙන ව්‍යවසායකත්වය ගැන ඔබතුමා ඊට පස්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. චමින්ද විජේසේකර මන්ත්‍රීතුමා කිව්වා මේ ව්‍යවසායක හදන එක පිළිබඳ පැහැදිලි දැක්ම ඔබතුමාට දෙන එක බොහොම සතුටුයි. අපි ඔබතුමාවත් අපේ අමාත්‍යාංශ උපදේශක මණ්ඩලයක් හදලා ඔබතුමාව සම්බන්ධ කරගෙන අපි කැමති කිසිදු දේශපාලන ભેදියකින් තොරව මේක අපි කළ යුතුයි. ඒතනදී ඔබතුමාගේ යෝජනා ප්‍රශ්න ක්‍රම තියෙනවා නම් ඕනම දෙයක් ඉදිරිපත් කරන්න අපි අවස්ථාව දෙනවා. දැනට කරන්නේ බැංකු පද්ධතිය තුළ අර කිව්වාගේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන තියෙනවා. ඒ වගේම සමෘද්ධි නිෂ්පාදන ගම්මාන තියෙනවා. ඒ වගේම බැංකු පද්ධති වල 1038 න් ණය ලබා දෙනවා. අපේ තියෙනවා කණ්ඩායම් සිස්ටම් එකක්. ඒ තුලින් ණය ලබා දෙන විවසායකත්වය හදනවා. වෙළඳපොළ සකස් කිරීම සම්බන්ධයෙන් දුර්වලතා තියෙනවා. අපි ඒකට කිව්වා වගේ විසඳුමක් ලබා දෙනවා. ලංකාව පුරාම බොහොම ස්තුතියි අමුතුමා. මේ පැහැදිලි කර ගැනීම වෙනම කරගන්න දැන් වෙලාව දවල් 11යි. අජිත් මාන්න පෙරමන්ත්‍රීමේ ප්‍රශ්න අහන්න. අජිත් මාන්න පෙරමන්ත්‍රීතුමාගේ ප්‍රශ්න.